දැල්ල කියන සතා දෙවන්තයි. මේ දැල්ලගේ මෙතන මෙන්න මේ මල්ලක් වගේ එකක් ඇතුලේ මේ විදිය දේහයේ ඉතුරු කොටස් ටික මෙහෙම තියෙන්නේ ඇතුලේ. දැල්ල. මේ හරි තමයි ආහාර මාර්ගයේ ඔක්කොම තියෙන්නේ. දැල්ලගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න බලන්නකෝ මෙයාට තිබ්බේ බාහිර සැකිල්ල. කැල්සියම් කාබනේට් චූර්ණමේ. මෙයාට සැකිල්ල තිබ්බේ නැහැ. මෙයාට සැකිල්ල තියෙනවා බාහිර සැකිල්ල කැල්සියම් කාබනේට්. මෙයාගේ සැකිල්ල ඇඟේ ඇතුලේ තියෙන්නේ. මේ විදියට මේකට කියන්නේ දැලි පොත්ත කියලා. දැල්ලගේ ඇඟ ඇතුලේ තියෙන සුදු පාට පතුරක්. මේක එළියට ගත්තොත් මේ වගේ පතුරක්. මං ගාව දැන් නැහැ. තිබ්බා. ඔයාලා දැකලා ඇති මුදු වෙරළට ගියාම මේ වගේ සුදු පාට පතුරු දැලි පොතු කියන ඒවා තියෙන එක අභ්‍යන්තර සැකිල්ල. විශේෂ ලක්ෂණයක් දැල්ලා. බණ ඇහැ හොඳයි. අපේ වගේ ඇහැ. සැකිල්ලත් අපේ වගේ. අභ්‍යන්තර තියෙන. දැල්ලයි අතින් ටිකක් දියුණුයි. හරි. දැල්ලගේ මෙතන තියෙනවා දැන් මේ හිස තියෙනවා. හිසක් තියෙනවා. මේ මෙතන තියෙන මේකට කියන්නේ මේ ප්‍රාවරණය කියලා මේ කුහරයට. එයාගේ පාදය මේ විදිහට දුර්වලයි ශීනයි. පාදයේ කියන එක නිකන් ඉස්සරහට නිරලා මාකට් එකෙන් දැල්ලේ කල්ලගත්තාම බලන්න. එයාගේ තියෙන මෙතන පොඩි බටයක්. මෙන්න මේකට කියන සයිපන් එක නිනාලය කියලා. නිනාලය. මේ නිනාලය උදව් කරගෙන එයා පොඩි ආරක්ෂක උපක්‍රමයක් ගන්නවා. නිනාලයත් එක්කම ඇතුලෙන් තියෙනවා දුඹුරු පාට නිකන් තද නිල් පාට වගේ තීන්තක් සහිත මල්ලක්. තීන්ත මල්ල. දැන් දැල්ලා ඔහොමම ඉස්සරහට එනවා. ඔහොම ඉස්සරහට එනකොට දැල්ලා මෙහෙම එන්නේ කෑම හොයාගෙන. දැල්ලාගේ ඉස්සරහට එනවා දැල්ලාට වඩා විශාල එයාව ගොදුරු කරගන්න පුළුවන් ලොකු මාළුවෙක්. දැන් දැල්ලාට වඩා දැවැන්ත මාළුවෙක් ඉස්සරහින් ඉන්නවා දැල්ලා ඉස්සරහින්. දැන් දැල්ලා නතර වෙනවා. දැන් කෙලවෙන්න යන්නේ මොකද මාළුවා දැල්ලා වල්ලා ගන්නවා තව මොහොතකින්. දැල්ලා මොකද කරන්නේ කපාට ආරක්ෂක උපක්‍රමයක් ඇටියට. මේ දෙපැත්තෙන් වතුර අරන් මේක හරහා මෙන්න මේ බටෙන් වතුර විදිනවා. බටෙන් වතුර විදිනවා ඉස්සරහට. දැන් අර සතා ඉස්සරහා පිට මේ හොඬේ වගේ කල්ලලා වතුර විදිනවා. එතකොටම තීන්ත මඩියත් මිරිකනවා. තීන්ත තමයි දැන් ඉස්සරහට එන්නේ. දැන් මෙතන ඉන්නව අර ගොදුරු කරගන්න ආපු මාළුවා මේක උස්සලා මේ පැත්තට තීන්ත දැම්මා. දැන් මේ හරි එකපාරට වතුර අඳුර වෙනවා. එතකොට මේ දැල්ල වතුර විදින වේගෙට මූ මේ පැත්තට ගමන් කරනවා වේගෙන්. මෙතනින් අර ජෙට් එකකින් වගේ මෙතන වතුර විදිනවා මූ යනවා අර පැත්තට. මේකට කියන්නේ ජෙට් ප්‍රචාරණය කියලා ජෙට් ප්‍රපෝෂන් කියලා. දැල්ලගේ එක සංචරණ ක්‍රමයක්. ආවේ මෙහෙට. ඔහොමම ග්‍රහිකා හොල්ල හොල්ල ඇවිල්ලා දැන් ශුස් ගාලා පස්සට යනවා. හරි නිකම් මම කිව්වේ මේවා තමයි උගන්වන්න ඕනේ. ඕවා උගන්වන්න වෙලාවක් නැහැනේ. හරි. මේවා තමයි ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. රසවත් කතා. මතක තියෙන්න. අලංකාරයේ මේ හොඳ දැල්ල සම්බන්ධයි මේවා. හරි.